ආයුබෝවන්. ඔන්න අදත් මම අලුත්ම වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. ඔයාලට ගොඩාක් වැදගත් වෙන දෙයක් ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔයා පුරුද්දක් විදියට හැමදාම නාන කෙනෙක්. මේ වීඩියෝ එක බලලා ඔයාම තීරණය කරන්න දිනපතාම ස්නානය කිරීම හොඳ දෙයක්ද එහෙම නැත්නම් අපේ ශරීරයට අහිතකර දෙයක්ද කියලා. මොකද කියනවනම් දිනපතාම ස්නානය කිරීම සෞඛ්‍යයට හිතකර වගේම අහිතකර විදියටත් බලපානවා. අම්මලිකමක් මහන්සියක් දෙන්නවන ස්නානය කිරීමෙන් අපිට ඒ දේවල් මගහරව ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෑම ස්නානයකින්ම පසුව අපිට හරිම නැවුම් බවක් දැනෙනවා. ස්නානය කිරීමේදී අපේ මාංශ පේශි වල ආතතිය අඩු වෙනවා. උගුරේ මාංශ පේශි ලිහිල් වෙනවා. ඒ වගේම අපේ ඇඟේ මාංශ පේශි වල නම්‍යතාවය වැඩි කිරීමටත් ස්නානය උපකාරී වෙනවා. ඔබට ස්නානය කරන විට ජලයේ ගිලි ස්නානය කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ pool එක, ගඟක, ඇලක වගේ ජලයේ ගිලි ස්නානය කරන්න පුළුවන් නම්, එය රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය වැඩි වී අධික රුධිර පීඩනය අවම කර ගැනීමටත් ඉවහල් වෙනවා. ඇමරිකාවේ කරන ලද අධ්‍යයනයකින් හෙළිවෙලා තියෙනවා, ඔබට උණුසුම් ජලයේ ගිලි ස්නානය කිරීමට හැකිනම් ඒ දියවැඩියාව රෝගයට යම් සහනයක් ලබා දෙන බව. එම අධ්‍යයනයේදී හෙළිවෙලා තියෙනවා, සති 3ක කාලයක් සඳහා උණු වතුරේ ගිලි ස්නානය කළ දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම 13%කින් අඩු වූ බව. එම නිසා එම අධ්‍යයනයට සහභාගී වූ රෝගියෙකුට දින 10ක් උණුසුම් ජලයේ ස්නානය කිරීමෙන් පසුව එම රෝගියාට ලබා දිය යුතු ඉන්සියුලින් මාත්‍රාව 18%කින් අඩු වූ බව. ඒ කියන්නේ උණුසුම් ජලයේ ස්නානය කිරීමෙන් දියවැඩියාව රෝගයේ ස්වභාවිකවම පාලනයකට ලක් වෙනවා. ඒ වගේම සිසිල් ජලයෙන් ස්නානය කිරීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වෙනවා. එමගින් ඔබේ සනාල පද්ධතිය හා වසා පද්ධතියේ උත්තේජනය වී සිරුරේ ආසාදනවලට එරෙහිව සටන් කරන සෛල ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් වෙනවා. මෙමගින් වසර පුරා ඔබව නිරන්තරයෙන් ලෙඩ රෝගවලට ගොදුරු වීම යම්කිසි මට්ටමකට පාලනය කරගන්න පුළුවන්. මානසික ආතතියකට ලක් වී සිටින කෙනෙකුට සීතල වතුරෙන් ස්නානය කරන්න පුළුවන් නම් එම ආතතියෙන් මිදීමට විශාල උපකාරයක් ලැබෙනවා. සිසිල් ජලයෙන් ස්නානය කිරීමෙන් ඔබේ ස්නායු පද්ධතිය උත්තේජනය වී ඔබේ රුධිරයේ ඇති බීටා එන්ඩෝෆින් සහ නොරැඩ්‍රිනලීන් වල ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඒ වගේම සිසිල් ජලයෙන් ස්නානය කිරීමේ මෙන්න මේ වගේ බලපෑමකුත් තියෙනවා. ඒ තමයි පුරුෂයන්ගේ ප්‍රජනක පද්ධතිය සම්බන්ධව තියෙන ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන වර්ගය බෙහෙවින් වැඩි කිරීමට මේ සිසිල් ජලයෙන් ස්නානය කිරීම බලපානවා. ඒ වගේම උණුසුම් ජලයෙන් ස්නානය කිරීමෙන් මෙම ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිපදවීම අඩු කිරීමට බලපාලා පුරුෂයන්ගේ ශුක්‍රාණු නිපදවන ප්‍රමාණය අඩු කරලා ස්වභාවික උපත් පාලන ක්‍රමයකට මඟ පාදනවා. උණුසුම් ජලයෙන් ස්නානය කිරීම නැවැත්වූ පසු නැවතත් ශුක්‍රාණු නිපදවීමේ ප්‍රමාණය පෙර මට්ටමටම පැමිණෙනවා. ස්නානය කිරීමෙන් මානසික අතතිය අඩු වෙනවා පමණක් නෙමෙයි, ඔබේ ශරීරයේ තියෙන විෂ අයින් වෙනවා. ඒ දහඩිය ඉවත් කිරීම මගින්. මොකද දහඩිය වලට අපේ ශරීරයේ ඇතුලේ තියෙන විෂ මිශ්‍ර වෙලා තියෙනවා. ඒ ශරීරය තුළ නිපදවන විෂ අයින් කිරීමේ මාධ්‍යයක් විදිහටත් දහඩිය කටයුතු කරන නිසා. උණුසුම් ජලයේ ස්නානය කිරීමෙන් විෂද්‍රව්‍ය ඉවත් කරනවා පමණක් නෙමෙයි, අහිතකර බැක්ටීරියා සහ වෛරස් තියෙනවා නම් ඒවත් ඉවත් වෙලා යනවා. ඔබට සුවදායක නිින්දක් ලැබෙන්නේ නැත්නම් නිින්දට යාමට පෙර ස්නානය කිරීමෙන් සුවදායක නිින්දක් ලැබෙන බව ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම නින්දේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමටත් ඒ උපකාරී වෙලා තියෙනවා. තවත් සමහරුන්ගේ නින්ද නොයාම සඳහා ප්‍රතිකාරයක් විදිහටත් නින්දට පෙර ස්නානය ලබා ගැනීම නිර්දේශ කරලා තියෙනවා. ස්නානය කිරීමෙන් පෙනහඬවල ක්‍රියාකාරීත්වයත් වැඩි වෙනවා. අපේ ඔළුවට අපි වතුර දාගන්න හැම වෙලාවෙම හොඳ හුස්මක් අරගෙන වතුර ටික අයින් වුණාට පස්සේ හුස්ම පිට කිරීමෙන් පෙනහළු ඔක්සිජන් ලබා ගැනීමේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒ වගේම තමයි ස්නානය කිරීමෙන් අපිට ලැබෙන ප්‍රධානම දේ තමයි පිරිසිදුකම. මගින් අපේ සමේ තියෙන සිදුරු විවර කරලා විෂ ඉවත් කරලා සමසුමට හා මෘදු ලෙස තබා ගැනීමට උදව් වෙනවා. ඒ අපි කතා කරේ ස්නානය කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන. ඒ වගේම තමයි දිනපතා ස්නානය කිරීමෙන් මිනිසාගේ ශරීරයට අහිතකර බලපෑම් එල්ල වෙනවා කියලත් සමහර විද්‍යාඥයෝ අදහස් පළ කරලා තියෙනවා. දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයේ සම වියලී ගොස් පැලීම් සිදුවන බවත්, ඒ හරහා විසබීජ ශරීරයට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි වෙන බවත් ඇමරිකා එක්සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥවරියක වන වෛද්‍ය එලේන් ලාසන් ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ මහාචාර්යවරියක් ප්‍රකාශ කරලා තියෙනවා, නිරන්තරව සමසේදීමට ලක් කිරීමෙන් සමෙහි අඩංගු ස්වභාවික තෙල් ඉවත් කරන අතර එහිදී ප්‍රතිශක්තිකරණ පද්ධතියට හිතකර බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කරනවා කියලා. මේ නිසා දිනපතා ස්නානය කිරීමේ බොහෝ හිතකර බලපෑම් වගේම පොඩි පොඩි අහිතකර බලපෑමුත් තියෙනවා. මේ වගේ අලුත් වටිනා තොරතුරු ඉදිරියටත් දැනගන්න දැනුම YouTube channel එක subscribe කරන්න.